අයිබුවන් සුබදැසනක් වේවා අද අපි සුදානම් පතරමින් තු ආරම්භ කරන්න සුබදැසනක් දිනුෂ සුබදැසනක් කගුවන් ගමනාන්තයකට වඩා සොයාම් වැදගත් කියලා කියනවා එයා රහමන් මෙහෙම කතා කරන්නේ ගමනාන්තයකට වඩා සොයාම් වැදගත් දැන් අපි කොරෝනාවල අන්තිම තත්ත්වය මොකද්ද කියලා තාම අපිට හොයාගන්න ගමනක්වත් හිතාගන්න හම්බෙලා නැහැ කොහෙටද කොරෝනා යන්නේ කියලා අපිට හිතාගන්න හම්බෙන්නේ නැහැ හැබැයි මේ වෙලාවේ දුක් වෙවි පසුතැවි තැවි හිටලා හරියන්නේ නැහැ අපි සුදානම් වෙන්න ඕන එහෙම ඉන්නේ නැතුව හරියටම හොයාගන්න මොකද්ද අපිට වෙලා තියෙන්නේ අපි කොහොමද පරිස්සම් වෙන්නේ මේ කාරණාවල් අපි හැමදාම වැඩසටහන ආරම්භ කරද්දී මේ පිළිබඳව කතා බහ කරනවා ලෝකේ තත්ත්වයන් පිළිබඳව යාවත් කාලීන කරනවා අද ලෝකේ තත්ත්වය කොහොමද අපේ රටේ තත්ත්වය කොහොමද කියලා අපේ රටේ තත්ත්වය ගැන හරියටම දැනගන්න යුදහමුදා අපතුමාවත් අපි සම්බන්ධ කරගන්න සූදානම් තව සල්ප මොහොතකින් මම කැමතියි දිනුෂ ලෝකේ තත්ත්වය පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරොත් කොහොමද ඔව් බුද්ධික ලෝක තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ රාත්‍රී වෙද්දි වාර්තා කරද්දී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී වගේ වාර්තා කරද්දී අටකෝටි 75 ලක්ෂ 77892 දෙනෙක් කොවිඩ් 19 සතිතයන් මේ වෙනකොට ලෝකේ වාර්තා වෙනවා මරණ සංඛ්‍යාව 18 ලක්ෂ 88949 යි ඉලක්කම් කියන එක එතනින් නතර කරනවා බුද්ධික දැන් අද බුද්ධිකට සමානට හමු වෙන්නත් ඇති අද 1906 අද වගේ දවසක තමයි රයිට් සහෝදරයෝ තමන් හදපු ගුවන් යානයෙන් පැයට හැතැම්ම 38ක වේගෙන් හැතැම්ම 24ක් දුර ගමන් කරන අඩි 100ක් උස අහසේ මේක ඒ කාලේ හැටියට ලෝක වාර්තාවක් දැන් 1906 මේ වැඩේ කරන්න කලින් රයිට් සහෝදරයෝ ගුවන් යානය පටන් ගත්ත තප්පර 60කට වඩා අඩු කාලයක් ගුවන් යානය අහසේ තිබුණේ බිම පාකරගෙන හරිද ඒ වතාවේ නතර කළා නම් නෑ මේක හරියන්නේ නෑ මේ මිනිසුන්ට එහෙම උඩින් යන්න බෑ කියලා නතර කරා නම් රයිට් සහෝදරයෝ අද වගේ දවසක මේ හැතැම්ම 24ක් දුර උඩ අහසේ අඩි 100ක් උසින් යන්නෙත් නෑ අපි අද ගුවන් යානාවල යන්නෙත් නෑ එතකොට ඕනම දෙයක් පටන් ගනිද්දි බාධා එන්න පුළුවන් ඉස්කෝලේ පටන් ගනිද්දි කිව්වා නෑ නෑ මේක හරියන්නේ නෑ මේක කරන්න එපා කියලා ඊට පස්සේ සංචාරකයන් ගෙන්නන්න පටන් ගත්තාම බයෝ බබල් එකක් විදියට ඒක හරියන්නේ නෑ කියලා කිව්වා හැබැයි අපි කොහොම හරි මේවා කරන්න වෙනවා එහෙම නැත්තම් අපි වැටෙන්නේ ආපස්සට අද ජාතික පුවත්පත් දිහා බැලුවම නෑ අපි නැවත මේ 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 ගොඩ නැගෙමින් පවතිනවා කියන කාරණාව පැහැදිලි වෙනවා වෙන එකක් තියා අද මේ යුද හමුදාවතුළු කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායක් ආරම්භ කරනවා කියලා කියන්නේ මේ සංග්‍රාමයට කොහොමද මූණ දෙන්නේ සංග්‍රාමී උපක්‍රම කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා පැහැදිලි ඒ නිසා ඔබට සහ මට තියෙන ලොකු වගකීමක් රට සැලැස්මක් ඇතු ඉස්සරහට යනවා එහෙනම් අපි ගාව තියෙනවද ඒ සැලැස්ම plan to fail කියලා කියනවා fail to plan කියලා කියනවා අපි සුදානම් අද දවසේදී ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත පිළිබඳව සර්කා බලන්න ඊට පස්සේ අපි උදහාමදාපත්මාව සම්බන්ධ කරගෙන සුදානම් live විතාක්ෂණ ඔස්සේ ගයන් සංජයක සහ සංජය සහ පසන් අලින්ද මේනට උදහාමදාපත්මාලා ගෙදරට ගිහිල්ලා ඉන්නවා අපි සුදානම් වෙනවා සජීවීව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට කොරෝනා තත්ත්වය වගේම තමයි අලුතෙන් මොන ව්‍යාපෘතිද මේ ලංකාවේ සිද්ධ කරන්නේ කියලා හමුදාවත් එක්ක එකතු වෙලා කරන වැඩ කටයුතු අපි කතා බහ කරන සූදානම් වෙනවා විශේෂයෙන්ම පුවත්පත්වල ප්‍රධාන පුවත්වලදී කතා බහ කරන දේවල් ඉදිරිපත් කරන්නයි දැන් සූදානම් වෙන්නේ දිනෝෂ වැඩසටහන ආරම්භයේදීම හරි හොඳ කතාවක් කිව්වා ඒ කියන්නේ අපි බෑයි කියලා දෙයක් නැහැ අපි හරියට පටන් ගන්න ඕන රයිට් සහෝදරගෙන අපි දිගින් දිගටම මතක් කර කොහොමද උඩ යන්නේ කියන එක ඒ වගේම තමයි දැන් අපේ රටේ සංවර්ධන කටයුතු කරනකොට අපේ දේවල් රැකගෙන තමයි මේ හැමදේම කරන්න ඕන කියලා දිගින් දිගටම කතා බහට ලක් වුණා එහෙම ආණ්ඩුවක් තමයි මේක කියලත් ජනතාව මේ ආණ්ඩුව පත් කරගත්තත් ඒක නිසාමයි කිසිම දෙයක් විකුණන්න දෙන්නේ නැහැ කියලා අද දිනමින ප්‍රධාන පුවතරත් මේ ඇවිල්ලා තියෙන්නේ නැගෙනහිර ජටිය විදේශිකයන්ට විකුණන්නේ නැහැ කියන ප්‍රවෘත්ති තමයි අද ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරි වාර්තා කරන්න අගමැති අවධාරණය කරයි මීටර 1300න් සංවර්ධනය කරත්තේ 440යි ඉතිරි වැඩවලට ඩොලර් මිලියන 590ක් ඕනේ වාසිදායකව පවත්වාගෙන යාමට කමිටු දෙකක් ස්වර්ණ විජේකෝන් සහ සඳහන් කරනවා රත්න වාර්තා කරන්න කොළඹ වරාය නැගෙනහිර ජටිය කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතින් කොටසක් හෝ විදේශ සමගට පැවරීමට වත්මන් රජයේ තීන්දුවක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊ අවධාරණය කරා කියන පුවත අද දිනමින මුල් පුවත ඒත් එක්කම ජාතික පොත්පත් බොහොමයක් ওই කතාව ප්‍රධාන සිරස්සලේ හැටියට වාර්තා කරනවා නැගෙනහිර ජටිය ඉන්දියාවටවත් වෙන කොහේවත් පෞද්ගලික සමාගමකට දෙන්නේ නැහැ කියලා අග්‍රාමාත්‍යවරයා කරපු ප්‍රකාශය ඊළඟට වැඩිපුරම අවධානයට ලක්වෙච්ච කාරණාව තමයි ජාතික පොත්පත්වල
පාස්කු ත්‍රස්ස ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 32ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව නඩු කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ වන බව මහජන ආරක්ෂක කමිටි රිය ඇඩ්මිරල් සරත් වීරසේකර මහත්මයා කරපු ප්‍රකාශය අද අද පුවත්පතේ ප්‍රධාන සිරස්සැලේ හැටියට වාර්තා කරනවා. මේ අපේ නිෂ්පාදක මණ්ඩලය හරි කලබලයි, මේ මොකද්ද පත්තරේ කියලා. මේ පසුබිම් කතාව පොඩ්ඩක් කියාගෙන ආවම සිරස්සැලේ බලන්න ලේසි. සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරීම සඳහා අවශ්‍ය උද්ෘත සකස් කර නීතිපතට යවා තිබෙන බව පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටින්නේ අමාත්‍යවරයා. ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාදු මහත්මයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මෙතනදී සඳහන් වෙනවා, දැන් පාසුකු ප්‍රහාරය පිළිබඳ විමර්ශනීය කමිටුව සඳහා පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු ලබන 31 වෙනිදායින් අවසන් වෙනවා. මේ විමර්ශන වාර්තාවේ නිගමන සහ නිරීක්ෂණ බලලා නීතිපතිවරයා දැනට උපදේශ දීලා තියෙන මේ දෙක පරස්පර නොවිය යුතු නිසා මේ වාර්තාව එනතුරු මේ සැකකරුවන් සම්බන්ධ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම මදක් පමාද කරන්න කියලා. එනෝ තමයි පාස්කු ශස්ත්‍ර ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 32ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් නඩු කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීම සඳහා උද්ෘත සකස් කරලා තියෙනවා, නීතිපතිවරයා වෙත යොමු කරලා තිබෙනවා කියලයි ආචාර්ය සරත් වීරසේකර මහත්මයා සඳහන් කර සිටින්නේ. එම පුවතම දිවයින සහ ලංකාදී පුවත්පත් දෙකේම තියෙන නිසා මම ඡායාරූප ටික පෙන්වන්නම්. දිවයින පුවත්පතෙන් මුලින්ම උටා දක්වන්නම් පාස්කු ප්‍රහාරය 32කට නඩු දිවයින මුල් පුවත. තවත් 246කට එරෙහිව විමර්ශන රාජ්‍ය මන්ත්‍රී සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කියයි කුෂාන් සුබසිංහ අකිත පෙරේරායි දිවයින වාර්තාව. ලංකාදීප පුවත්පතේ මුල් පුවත එමමයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ 32කට නඩු ලිපිගනු නීතිපතිට කමිෂන් වාර්තාවත් 31දා එළියට ඇමති සරත් වීරසේකර කියයි කියලා සඳහන් කරනවා. සුජිත් හේවාජුලගේ සහ අංජුල මහික වීරරත්න තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. එහෙමයි අද මුල් පුවත්පත්වල මුල් පුවත. ඔව්, ඊළඟට අපි සූදානම් ඊයේ දවසේ අපේ ප්‍රධාන මාතෘකාව බඩපත් වෙච්ච කාරණාව අද මොහොබින් පුවත්පත තවදුරටත් විස්තර කරනවා. ඒ තමයි ඉන්දියාවේ හදන පළමු එන්නත්තුගේ ලංකාවට ලබා දීමට ඉන්දිය විදේශ ඇමති ජනපතිට පොරොන්දු වෙයි කියලා ඉන්දියාවේ නිෂ්පාදනය කරලා අපනයනය කරන මුල්ම එන්නත්තුගේ කොක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව සඳහන් කරනවා. COVID-19 වෛරස රෝගීට ප්‍රතිකාරයක් වශයෙන් ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවල සැපීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ලබා දීමට සූදානම් බව සඳහන් කරනවා. මේ සාකච්ඡාවේදී ඉන්දිය විදේශ අමාත්‍යවරයෙක් පැවතිච්ච සාකච්ඡාවේදී නැගෙනහිර ජැටිය, ඒ වගේම ද්‍රව වායු බලාගාරය, ඉන්දියාව එක්ක කරන අනිකුත් ව්‍යාපෘති පිළිබඳව සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ පිරිසට ඉන්දියාවේ වෘත්තිය පුහුණුව ලබා ගැනීම අවස්ථාව පිළිබඳවත් සාකච්ඡා කර තිබෙන බව අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්සලේට ගොනු කරනවා. හොඳයි, අපි සූදානම් යුද හමුදාපතිතුමන්ව සම්බන්ධ කරගන්න. ගයන් සංජයත් පසන් නලින්දත් ඉන්නවා යුද හමුදාපතිතුමාගේ නිවසේ. මේ වෙලාවේ අපිට සම්බන්ධ කරගන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. ලයිව් තාක්ෂණිය ඔස්සේ සුබෝදෑසනක් හමුදාපතිතුමනි. ප්‍රධානීක්වගේ කොවිඩ් සම්බන්ධයෙන් මේ මර්ධනය කිරීමේදී ඒ කමිටුවේ ප්‍රධානිය විදිහට අපි තොරතුරු ගත්තේ ඔබෙන්. මම කැමතියි අද වෙනකොට කොවිඩ් තත්ත්වය මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න. ඔබ දෙක මේ කොවිඩ් ගත්තම ඊයේ දිනේදී ශ්‍රී ලංකා තුල කොවිඩ් ආසාදිතයන් 522 දෙනෙකු වාර්තා වුණා. මේ අතරට බන්ධනාගාර තුල හම්බවන සංඛ්‍යාවන්, ඒ වගේම පිටරටවල වලින් ශ්‍රී ලංකාවට රැගෙන එන අයලුන්ගෙන් ඇති වෙන ආසාදිතයන් ඇතුළුව තමයි. නමුත් බහුතරයක් ඊයේ දිනේදී වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 206 දෙනෙක්, ඒ වගේම වාර්තා වනවා කළුතර දිස්ත්‍රික්කයෙන් 81ක් සහ ගම්පහ 97ක්. ඊට අමතරව මහනුවර, අම්පාර කියන දිස්ත්‍රික්ක වලින් 28ක් 27ක් වෙනි සංඛ්‍යාවන් වාර්තා වන ලබනවා. ඉතින් මේ අනුව විශේෂයෙන්ම කොළඹ නගර සභා සීමාවේදී අපිට වාර්තා වන්නේ 65ක වග සංඛ්‍යාවක්. ඔබ දන්නවා කොළඹ නගර සභා සීමාවේදී 300 400 500 හමුණු කාලයක් තිබුණා. නමුත් කොළඹ නගර සභාව සහ ඒ ජයත් ඒ වෛද්‍ය කණ්ඩායම තාමත් හොඳට කටුබැඩටට්ටු කරලා මේක පාලනයකට ආරම්භ වෙනවා කියන්න පුළුවන්. ඉතින් මේ අනුව සමස්ත කොවිඩ් සංඛ්‍යාව 522යි ශ්‍රී ලංකාව තුල. ඒ වෙන විට ඊයේ දිනේදී පමණක් ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වෙලා ඉඳලා ප්‍රතිකාර ලැබලා සුවය ලැබලා ගිය සංඛ්‍යාව 522ක් ආසාදිතයන් ඉද්දී
හස්සිය 61 දෙනෙකු මේ ආකාරයෙන් රෝහලවල පිටත් යනවා. ඉතින් මේ අනුව අද වෙන විට ශ්‍රී ලංකාව තුල කොවිඩ් ආසාදිතයන් සමස්ත සංඛ්‍යාව විවිධ රෝහල් සායතුලෙ ඉන්නේ 7006 දෙනෙක්. මේ 7006 දෙනාගෙමුත් 2300ක් වගේ සංඛ්‍යාවක් පමණයි රෝහල්වල ඉන්නේ. ඉතුරු 6800ක වගේ සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන නැමැතිනම් යුද හමුදාවෙන් තනන්නට යෙදුණු නිරෝධායන මධ්‍යස්ථාන තමයි මේ ආකාරයෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට පරිවර්තනය කළා. ඒ වගේ තමයි 3/2ක වගේ සංඛ්‍යාවක් දැනට ප්‍රතිකාර ලැබමින් සිටින්නේ. ඉතින් ඒත් එක්ක දැනගත යුතු කාරණයක් තමයි ඔය මම අහගෙන දිනුෂ කතා කරන ලෝකවල ලෝකයේ ඉන්න සංඛ්‍යාවන් අපේ ඇත්තටම 7600ක් ඉද්දි 39022ක් ප්‍රතිකාර ලැබලා සුවය ලැබලා දීලා තියෙනවා. සමස්ත මියෑම් සම්බන්ධයෙන් ඊයේදී මියෑම් දෙකක් වාර්තා වුණා. ඒ දෙහිවල කාන්තාවක් වයස අවුරුදු 60ක සහ අලව ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක් වයස අවුරුදු 78ක දෙදෙනාටම නිදන්ගත රෝග සමග මේ කොයි දාසාදෙන වීමත් බලපාලා මේ ආකාර මියෑමක් වාර්තා වෙනවා. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුල මියගිය සංඛ්‍යාව 219ක් හැටියට තමයි වාර්තාවනු ලබන්නේ. දහවතාවතුමනේ දැනගන්න කැමතියි දැන් රෝහල් සම්බන්ධයෙන් ගත්තට පස්සේ විවිධ කතා වෙනවා නොමිලේ රෝහල් වල ඉන්න ඕන කියලා කියනවා එහෙම නැත්නම් රෝහල් වල පහසුකම් මදි කියලා කියනවා තවත් සමහරක් අය කතා බහ කරනවා මේ අපිට රජ රෝහල් වලට නම් යන්න බෑ නිරෝධායනය කරනවා නම් හරි නැත්නම් අසනීප තත්වයකට පත් වෙලා කියලා තෝරගත්තොත් අපිට පුජ්‍යලික රෝහලක ඉන්න අවස්ථාව දෙන්න කියලා මේ පිළිබඳව යම් කිසි තීන්දුවක් අරන් තිනොත් ඔබතුමාගේ කමිටුවෙන් يعني සල්ලි තියෙන අයට සල්ලි ගෙවලා පුජ්‍යලික රෝහලකට ඉන්න පුළුවනිද රජ රෝහලට නොගිහින් ඉන්න පුළුවන්ද ඒ වගේ කටයුත්තක් හරි කාරණාවක් හරි කතා බහට ලක් වෙලා තියෙනවද ඔව් දැන් මෙහෙමයි බුද්ධිගෝ තාමත් වැදගත් ප්‍රශ්නයක් ඔබ දන්නවා පසුගිය කාලේ විශේෂයෙන්ම මේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා සීමාවලදී හමු වෙච්ච ප්‍රධාන වශයෙන් හමුණාම මේ ආකාරයෙන් ආසාදිතයන් මේකේ තරාතිරමක් නැහැ ජීවන තත්ත්වයේ ප්‍රශ්නයක් නැහැ කොයිද ආසාදිතයන් රටේ හම්බවලා තිබ්බා ඉතින් විවිධ පුද්ගලයන්ගේ යම්කිසි ආකාරයෙන් ඉල්ලපු දෙයක් තමයි මෙහෙම ඇයි අපිට පෞද්ගලික රෝහල් රටේ තියෙනවා නම් ඇයි පෞද්ගලික රෝහල් මගින් කොයිඩ් වලට ප්‍රතිකාර කරන්න බැරි කියලා ඉතින් ඒකින් තමයි අතිගරු ජනාධිපතිතුමා විසින් උපදේශ ලබා දුන්නා පෞද්ගලික රෝහල් වලින් අහලා බලන්න ඒ කට්ටියට මේ ආකාරයෙන් පෞද්ගලික රෝහලක් තුලම මේ දේ කරන්න බෑ කොවිඩ් කට්ටිය ගේන්න දාන්න බෑ මොකද මේකේ විවිධ රෝගල් වලට එන ඇතුළත් වෙලා ඉන්න කට්ටියනක් මේ ශල්‍ය කර්ම තියෙනවා මේ කට්ටියට කවලම් කරගන්න නැතුව වෙනම හෝටලයක් වගේ දෙයක් අරගෙන මේ පෞද්ගලික ප්‍රධාන වෛද්‍යක රෝහලකින් බැරිද මේ වගේ දෙයක් කරන්න කියලා කතා කරන්න කියලා ඒ අනුව කොවිඩ් මධ්‍යස්ථානයට මමත් සෞඛ්‍ය අමාත්‍යතුමියත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් ලේකම්තුමත් ගෙනල්ලා මීට මාස දෙකකට පමණ කාලයකට ඉස්සෙල්ලා අපි ඔවුන්ට ලංකාවේ ප්‍රසිද්ධම ප්‍රධානතම පෞද්ගලික රෝහල් පවත්වගෙන යන අයලුමව ගෙනලා අපි සාකච්ඡා කරලා ඔවුන්ට දැනුම් දුන්නා. ඔබලට කැමතිනම් හෝටලයක් අරගෙන රෝහලක් බවට පත් කරමින් මේ කාර්යය කරන්න කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් ගත්තම අපිට දැන්ට සති 3-4කට සති 3කට ඉදිරියදී රෝහල් ප්‍රධාන වශයෙන් රෝහල් දෙකක් පමණ ඉදිරිපත් වුණේ මේ දේ කරන්න. ඉතින් ඒ රෝහල් දෙකෙමුත් එක රෝහලක් ඉදිරිපත් කරපු හෝටලේ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තිබ්බා. ඒ අපවිත්‍ර ද්‍රව්‍ය මොකද කොවිඩ් එකේ සාමාන්‍යයෙන් වගේ නෙමෙයි පීපී කිට් හැම වෙලාවෙම මාරු කරන ඒවා කොහොමද ඉවත් කරන්නේ ක්‍රමවේදෙ මොකද්ද ගිනි තියනවාද ඒ වගේ ප්‍රශ්න තිබ්බදී ඒ ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒ ඇති වූ ප්‍රශ්නයක් කරා එක පෞද්ගලික රෝහලකට කියලා තිබ්බා ඒ හෝටලේ සුදුසු නැහැ තවත් හෝටලයක් තෝරාගෙන ඉන්න කියලා. නමුත් තව එකක් පැහැදිලිව කියලා තියෙනවා ඔවුන් කැමති දක්වලා තියෙනවා ඔවුන්ගේ හෝටලේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනට දැනුම් දීලා තියෙනවා. අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදී ඔවුන් පටන් ගනී කියලා. නමුත් මේ තත්ත්වය දැන් මාස දෙකක් වෙන කාලයක් තුළදී පිසුදුමක් ඇති වුණාන් පස්සේ මීට දින 3කට ඉස්සෙල්ලා අතිගරු ජනාධිපතිතුමා විසින් මට උපදෙස් දුන්නා බලන්න කියලා. දැන් මේක කොහොම හරි කරන්න ඕනේ ද ගොඩාක් මේක ඉල්ලුම තියෙන බැරිද කියලා හමුදාවෙන් තමයි දැනට ඔබ දන්නවා නිරෝධායන 100%ක්ම කරන්නේ හමුදාවේ. ඉතින් ඒකින්ද මේක නිරෝධායන කරනවායි ඒ සිම්ප්ටොමැටික් කියලා රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා කිසිම රෝග ලක්ෂණයක් නැතුව මේ අපි ඔබ වගේ ඉන්නවා. නමුත් කොයි ඉතින් එවැනි කට්ටියට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් රෝහලක් හරි අපිට හමුදාවෙන් හෝ දැන් අපි නිරෝධායන කරන හින්දා
හෝටල් එක පවත්වාගෙන යන්න බැරිද කියලා හොයලා බලන්න කියලා මට මේක දෙක දින දෙකකට ඉස්සෙල්ලා ඇත්තටම කිව්වා. ඒ අනුව අද දිනේ සිට අපි එවැනි හෝටලයක් අරගෙන යුද හමුදාවේ වෛද්‍යවරුන් යොදවලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ඇතුව පවත්වාගෙන යාමට අද සිට අපි කටයුතු කරලා තිබෙනවා. හොඳයි යුද හමුදාපතිතුමනි ඊළඟට දිගින් දිගටම කතා වෙන මාතෘකාවක් තමයි මේ ශ්‍රී ලංකාවට පිරිස් ගෙන්වා ගැනීම පිළිබඳව. ඒ ගැන ජාතික පුවත්පත්වලත් වාර්තා පළවෙනි නිසා මා කැමති නැහැ මේ මොහොතේ තවදුරටත් කාලයක් ගත කරන්න. දැන් ඔබතුමාලා මේ සියල්ල අතරේ පුරන් කුඹුරු වගා කරනවා ඊට පස්සේ බීජ සකස් කරනවා අද පුවත්පත කියනවා යුද හමුදාව තුල කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායක් ඔබතුමාගේ මූලිකත්වයෙන් අද දවසේදී ආරම්භ වෙනවා කියලා. එතකොට පුරන් දැනටමත් කෘෂිකාර්මික කටයුතු වල ඔබතුමාලා නියැලෙනවා. මොකක්ද මේ අලුත් බලකායේ අරමුණ යුද හමුදාපත්තුමනි? දැන් මෙහෙමයි මේත ප්‍රථම ශ්‍රී ලංකා ව්‍යුහය තුල අපිටම කියපු ගොවිපලවල් සුළු වශයෙන් තිබ්බ ලංකාවේ. ඒකේ විශේෂයෙන්ම ගොවිතැන් සහ පශු සම්පත් කියන දෙකම. ඉතින් කිරි විශේෂයෙන්ම කන මේ අපි මේ කිරි කියන දේවල් වගේ දේවල් අපි නිෂ්පාදනය කිරීමක් කරන ලැබුවා. ඊට අමතරව සුළු වශයෙන් අක්කර 5 10 15 නැත්නම් 25 වගේ පොඩි සංඛ්‍යාවල් වලින් අපේ කෘෂිකර්මය කරගෙන ගිය බලක් අපේ තිබ්බා රෙජිමේන්තුවක්. නමුත් සෞභාග්‍ය දැක්ම යටතේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අග්‍රාමාත්‍යතුමෝ රජය විසින් මේ දෙවෙන්ත පවතින රජය විසින් සෞභාග්‍ය දැක්ම යටතේ විශේෂයෙන්ම විදේශ රටවල් වලින් දෙන්නාට වනා රට අපේ රටේ නිෂ්පාදනය දියුණු කිරීම සම්බන්ධව හිත යොමු කළා තිබෙනවා. හමුදාවක් වශයෙන් අපි පවතින රජයත් ඒ ගන්න තීරණත් එක්ක අපිට අනුගත වෙමිනුත් යන්න ඕනේ අපේ ආරක්ෂාව සපයන ගමන්. ඉතින් අපි කොහොමද මේකට සම්බන්ධ වෙලා රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි කල්පනා කළා බලුවා. ඉතින් ඒ අනුව අපි කෘෂි කර්මාන්ත ඔබ කිව්වා වගේ කෘෂි කර්මාන්ත සහ පශු සම්පත් රෙජිමේන්තුවක් අද දිනේදී යුද හමුදාවේ ස්ථාපනය කිරීමට කටයුතු කරන ලබනවා. මෙහි ඇත්තටම බලාපොරොත්තු වෙන දැන්ටම අපිට මේ සම්බන්ධව පසුගිය මාස කිහිපෙම අපි කටයුතු කරන ලැබුවා. ඉතින් ඒ හින්දා අපිට දුන්නා විශාල ඉඩම් ප්‍රමාණ විශේෂයෙන්ම රජයට අයත් දැනට භාවිතා නොකර වසර ගාණක් පාවිච්චි නොකර තිබූ සමහර ගොවිපලවල් විශේෂයෙන් මහවැලි අධිකාරියට අයත් ගොවිපලවල් තුනක් ඒ වගේම අනෙකුත් ඉඩම් ශ්‍රී ලංකාවේ යුද හමුදා වෙත බාර දීමට කටයුතු කරන ලැබුවා. ඉතින් ඒ අනුව අපි මේ වෙන විටත් කුඹුරු සහ අනිකුත් භෝග විශේෂයෙන්ම පිටරටවල් වලින් ගෙන භෝග අප තුළ අපේ රට තුළ නිෂ්පාදනය කිරීමට සඳහා අක්කර 5000කට අධික ප්‍රමාණයක් අපි දැන්ටම වැඩ පටන් ගන්න තියෙනවා. අද රෙජිමේන්තුව අර සම්ප්‍රදානුකූලව අද විරුද්ධ කරත් අපි මේ දවස් ටිකේ මේ කටයුතු කරගෙන ආවා. එතකොට ඊට අමතරව මන්නාරම් ප්‍රදේශයේ අපි ලබා දීලා දිනවා අක්කර 2000ක් පමණ කජුව ගා කරන්න. ඒත් එක්ක අපි පොල් ඊට අමතරව විශේෂයෙන්ම දැන් අපි මේ දවස්වල රටට ගේන්න බැරි භෝග වර්ගයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් කහ. ඒකට කහ බීජ සාගෙන අපහසුතාවයක් තිබිති. ඒ අර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපි ලබා දීලා අපි කෘෂිකර්මයේ ඒ බීජ ව්‍යාපෘති මධ්‍යස්ථාන වගේ අපි ඒවා දැන් හදන්න පටන් අරන් ඉදිරියේදී අපි අම්පාර වැනි ප්‍රදේශවල කහ වගා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන්ටත් ඒ බීජ නිෂ්පාදනය කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම මේ සම්පත් මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ තුල පිහිටන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රටේ ගොවි ජනතාවට ලබා දිය හැකි පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශයට අමතරව අපිට කළ හැකි උපරිම දායකත්වයක් ලබා දෙමින් විශේෂයෙන් ප්‍රථමයෙන් අපි හමුදා තුල ස්වම්පෝෂිත වෙන්න. දැන් අපි මාස 3කට ඉස්සෙල්ලා මේ පසු සම්පත් මේක රෙජිමේන්තුව අද හදන්න ඉස්සෙල්ලා අපි පටන් ගත්ත අපි බිත්තර අපි අද වෙනකොට ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය බිත්තර ලබා ගැනීමෙන් අපි ස්වම්පෝෂිත වෙලා තියෙනවා. අපිට හමුදාය සල්ලි වලට ගන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව වෙරත් භෝග රටින් ගෙන්නන භෝග ඉඟුරු ඒ වගේම වඩිරුඟු ඒ වගේම උදු කවපි මේ වගේ දේවල් මේ රෙජිමේන්තුව මාර්ගයෙන් අපි වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. රටට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් මේ මගින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක මතිගරු ජනාධිපතිතුමා අපිට ලබා දුන්න උපදෙස් ඔය ඉන්න පළාත්වල රැකියාවල් මේ සම්බන්ධයෙන්ම මේ සම්බන්ධයෙන් නැඹුරු වෙච්ච අයවලුන් හමුදාවේ ස්වේච්ඡා බලසේනාවට බඳවාගෙන අපේ හමුදා විතරක් මේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් වූ නිලධාරී
උපාධි සහ පශ්චාත් උපාධි ලබාගත් නිලධාරීන් 50කට වැඩි ඉන්නවා නිලධාරීවරු මේ කට්ටියත් යොදවලා අපි මේ කට්ටියගේ උපරිම ප්‍රයෝජනයක් කරා රටට විශාල දායකත්වයක් ලබා දීමේ අරමුණෙන් තමයි අද යුද හමුදාවේ මේ වගේ කෘෂිකර්මාන්ත සහ පශු සම්පත් රෙජිමේන්තුවක් යුද හමුදා තුළ ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා යුද හමුදා පැතුමන් ශවීන්ද්‍ර සිල්ලා මැතුමන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්ලා මැතුමන් යුද හමුදාවේ සංවර්ධන ක්‍රියාන්විතය කියලා පැහැදිලිව දිනවා මේ අඹාකර 500ෙන් දැන් 250ක් වගා කරලා ඉවරයි ඒ වගේම කහ ඇතුළු අනිකුත් දේවල් වගා කරන විදිය මිට අමතරව දැන් හෙට දවසේදීත් අපි කොහොමද කරලා එතුමාව සම්බන්ධ කරගන්නවා තවත් විශේෂ කාරණා ගණනාවක් යුද හමුදාවේ සින් සිද්ධ කරනවා ලංකාවේ දිනන යුද ටැංකි ඒ වගේ දේවල් හදලා වෙන රටවලට වෙනද අපි කරන්නේ පිට රටින් ලංකාවට ගේන එක යුද්ධය සම්බන්ධයෙන් මොන හරි දිනුවත් අපි පිට රටින් තමයි ඔක්කොම ලංකාවට ආනයනය කරේ දැන් සූදානම් අපේ හමුදාව එකතු වෙලා පිටරට යවන්නේ වගේම තමයි අපිට මතක ඇති ඩ්‍රෝන රෙජිමේන්තුව අපිට මතක ඇති කොහොමද කොවිඩ් වලින් මේ රට ආරක්ෂා කරේ කියලා මේ වගේ කාරණා ගණනාවක් යුද හමුදාව විසින් සිද්ධ කරගෙන යනවා ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම ආඩම්බරිනව රටක් විදිහට වෛද්‍ය රමේෂ් පත්‍රණ අමාත්‍යවරයාත් ගිහිල්ලා තියෙනවා ඊයේ දවසේදී මේ යුද හමුදා සංවර්ධන ක්‍රියාන්විතයේ වැවිලි සම්බන්ධ දේවල් ටික නරඹන්නට මෙහෙම කාරණා ගණනාවක් රජයත් එක්කතු වෙලා සිද්ධ කරනවා කියන එක අපි මතක් කරන්න කැමතියි හෙට දවසේදී තවත් තොරතුරු ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්. ඔව් බුද්ධික විරාමයට යන කලින් දැන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්ලා මහත්මයා කරපු ප්‍රකාශයත් එක්ක අපිට මතක් වුණා අර දුටුගැමුණු රජුරුවන්ගේ යුද්ධ කාලේ යුද්ධයට කලින් තසමාය යෝධයෝ කෘෂිකර්මාන්තයේ නිරුණ ආ යුද්ධ ඉවර කරලා ඇවිල්ලා ආයි ගෝවිතන් කළා ඉක්මනින්ම මේ විරාමයට යන කලින් අද විදේශගත ශ්‍රමිකයන් රට විරුවන් පිළිබඳව අපි කියන්න ඕනේ දිනකට 750 කතාව මීට කලින් දිනකට 500 ගෙන්නුවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් එයා ප්ලේන් 10ක් නැත්නම් ආසිය රටක් 10ක් ලංකාවට එනවා එතකොට ඒ 10 ගත්තොත් වාණිජ ගුවන් යන 10න් එකක 50ක් ලංකාවේ වැසියන් එන්න හැකියාව ලැබෙනවා කියලා තමයි කිව්වේ. ඊයේ දවසේදී යුද හමුදාපතිතුමා අපිට කියලා දුන්නා. ඒක තව 250 කරා කියලා. ඒතකොට තව 250කින් වැඩි වෙනවා. මීට අමතරව චාටර් ෆ්ලයිට්ස් වලින් ලංකාවට එන එක ඒ විදිහටම ක්‍රියාත්මකයි. එතන එක ෆ්ලයිට් එක 250ක් 300ක් අනිවාර්යෙන්ම වෙනවා. ඒ අනුව තමයි KTG කපිල කියනවා අද අරුණපවත් පතට ශ්‍රී ලංකිකයන් 248ක් ඊයේත් මෙරටට ආවා කියලා 513ක් රටෙන් පිට වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ 248 අතරේ 114ක් ඉන්නවා ඩුබායි වල ඉඳලා ආපු, දෝහා කටාර් වල ඉඳලා ආපු 57ක් ඉන්නවා කියලා. අද අරුණපත්පත වාර්තා කරනවා ඔබ සිටින්නේ රාමුව ඇතුලේ නම් රාමුවෙන් පිට තියෙන දේවල් ඔබට පේන්නේ නැහැ ඒකින්ද චිත්‍රය හරියට බලන්න නම් රාමුවෙන් එළියට යන්න ඕන කියලා කියනවා රටේ තොරතුරු කොහොමද ඔබට ඉදිරිපත් කරන්නේ පුවත්පත් කතුවරු සහ පුවත්පත් ලේකකයෝ ගොඩක් වෙලාවට රාමුවෙන් එළියට ගිහිල්ලා රට දිහා බලන නිසා අපිටත් හැකියාව ලැබිලා තිනවා ඔවුන්ගේ දේවල් ටික ඔබට ඉදිරිපත් කරන්න පත්තර මේන්තුව රට දකින පිටු අතර අපි සුදනම් දිනමින පුවත්පතේ තවත් පුවතකට යන රට විරුවන්ගේ නිරෝධායනය නොමිලේ කරන්න ඇමති නාමල්ගෙන් යෝජනාවක් කියලා ප්‍රවෘත්තියක් තියෙනවා සුභාසිනී සේනානායකයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ විදේශගත ශ්‍රමිකයන් මෙරට ගෙන්වීමේදී රජයේ නිරෝධායනය මධ්‍යස්ථාන කරවන් යොමු කර නොමිලේ නිරෝධායනය වීමට අවස්ථාව සැලසීමට හෝ ඔවුන්ට තමන්ගේ නිවෙස්වලම නිරෝධායනය වීමට අවස්ථාවක් සලසා දීමට සිදු කළ යුතු බව අවස්ථාව ලබා දිය යුතු බව ක්‍රීඩාමැති නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී යෝජනා කරපු කතාව තමයි අද දිනමින් පුවත්පතට වාර්තා වෙන්නේ. මෞබිම පුවත්පතට යනවා මුව ආවරණයක සලකුණ සහිතව මෞබිම පුවත්පත පිටුවක් පුරා වාර්තා කරනවා කොරෝනා ආසාදිතයන් 39023ක් සුවයි කියලා. සෞඛ්‍ය නීති රීති නොසලකූ දානමය පින්කමට 21ක් පොසිටිව් කියලා වාර්තා කරනවා මිසිදී වාර්තාවෙනි කෑගල්ල පරගම්මන ප්‍රදේශින් ආයුර්වේද රෝහල් රෝගීන් වෙනුවෙන් සූදානම් කළුතර පොලිස් අධිකාරී කොට්ටාසයෙන් රෝගීන් 24ක් රියානුතුරට මුහුණ දුන් දරුවාට කොවිඩ් මිසිදී වාර්තාවෙනි හල්දුමුල්ල ප්‍රදේශින් ආරක්ෂාව සාතික නොකළොත් දැඩි වෘත්ති ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා තැපැල් වෘත්ති සමිති 17ක් තීරණය කළ තියෙනවා බදුල්ලේ කොරෝනා රෝගීන් වැඩිවීමක් ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන තවත් අයෙක් දැලේ වවුනියාවේ 4000ක් නිරෝධායනයට කොරෝනා ආසාදිත කතක් සෙවේ කම්හලවසයි ඒ වාර්තා වෙන්නේ බණ්ඩාරගම් ප්‍රදේශයෙන් සේවිකාව ආසාදිත වී මහියංගන විදුලි බල මණ්ඩලයේ වසයි පූජාපිටියේ බමුණුගම ඇහැලියකුට මොරගල හුදකලාවට ලක් කර තිබෙන බව අද මෞබිම් පොත්පත කියනවා වටවල ඇඟලුම් කම්හලින් ආසාදිතයන් 77ක් කොටහලු මගුලේ පොකුර දැන් 6ක් කියලත් අද මෞබිම වාර්තා කරනවා මේ තමයි රට පුරා වාර්තා වෙන පුවත් දිවයින කොරෝනා තොරතුරු සම්බන්ධයෙන් කොවිඩ් බොක්ස් එක ගැන කියන්නම් කොරෝනා රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටු 5ක් වහයි
කහවත්ත සමරවීර නිරෝෂන්ද මේ වර්තාව ඉදිරිපත් කරන්නේ මහනුවර දකුණ ඩිපෝවත් වසයි සමන්ත වීරසේකර මේ වර්තාව ඉදිරිපත් කරන්නේ කෑගල්ලෙන් පැන්න තවත් කොරෝනා රෝගියෙකු ආරච්චි කට්ටුවෙන් නැල්ලයි මෙහෙම දිනමින පුවත්පත් වර්තා කරනවා දහම් පාසල් 17 වෙනිදා විවෘත වෙයි හුදකලා ප්‍රදේශවල නැහැ කියලා සඳහන් වෙනවා දහම් පාසල් ලංකාවේම විවෘත කරනවා හුදකලා ප්‍රදේශවල නැතුව 17 වෙනිදා මේ පිළිබඳව සඳහන් කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාර්යපිරුම් මහතා කියලා නිවේදන නියුත් කරමින් සඳහන් කරා කියලා දිවයින පුවත්පත අද වර්තා කරලා තියෙනවා බ්‍රහස්පතින්දා අද පුවත්පත අතට ගත්තොත් පුද්ගල 172000ක් මේ වෙනකොට සොයන් නිරෝධායනට ලක් කර තිබෙන බව අද පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම කොවිඩ් අවදානම් කලාපවල PCR පරීක්ෂණ වැඩි කළ යුතුයි කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. හේතුව තමයි මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයට අමතරව මහනුවර දිස්ත්‍රික්කය වගේ තවත් ප්‍රදේශ අවදානම් කලාප විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රදේශවලත් PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒ වගේම PCR प्रतिपल इनेक दवसकिंगत अड़तर मे रिपोर्ट गण क्रमवेदक सकस करोला जीएमओ इक राज्य वैद्य निलदारे संघमे की मून आवरण पलदीन पलदीन किल कट पास पेलोट पश्चिम कुदरा मू आवरण बिलियन एकाय दशम पहाई हाक लोपुरा सागर वल्टेकला के सामुद्रीय परसर अधिकारी आचार्य टर्णी प्रदीप कुमार महात्म्यकरण प्रकाश वार्ता आकर्षित निदर्शिनी विक्रम सिंह अदपुअपत ये अणु सामान्यदा शिष्यवृद्धेन पहुगिया वृद्धि මුව ආවරණ බිලියන 1.5 ප්‍රමාණයක් සාගරයට එකතු කරලා තියෙනවා. දැන් මේ අවුරුද්දේ ඒ ප්‍රමාණය තවත් වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. ටොන් 4860ක් විතර ප්‍රමාණයක් මේ විදිහට මුහුදට එකතු කරලා තියෙනවා. හැබැයි ලංකාවේ කොච්චරක් එකතු වෙනවද කියන එක පිළිබඳව සාමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් තවම පිළිබඳ ගවේෂණයක් කළා නැහැ බුද්ධික. ඒත් එක්කම මේ දැන් මුහුදට එකතු කරන අපද්‍රව්‍ය ගැන කිව්වම අද මෞබින් පුවත්පත කදිම පුවතක් වාර්තා කරනවා. ඒක තමයි මේ ලලිත් සේනානායක කියන්නේ පත්තර මිත්‍රෙක්. ඔහු සාගරයේ ඒ කියන්නේ වෙරළට එකතු වෙන අපද්‍රව්‍ය එකතු කළා. ඊටාම කදිම නිර්මාණයක් කරලා තිනවා ප්ලාස්ටික් නිර්මාණයට ඇගීම් සම්මාන. අමාත්‍ය මහින්ද අබරවීර මහත්මයා සහ පරිසර මාත්‍යන් ශිලිකා විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහත්මයා ගිහිල්ලා මේ කොළඹ හරියටම ගත්තොත් ගිහිල්ලා බලන්න වත්තල උස්වැටකියාව ප්‍රදේශයේ මේ මුහුදු වෙරළ නිර්මාණය කළා තියෙනවා මාස කීපයක ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි අපි කොච්චරක් කුණු ප්ලාස්ටික් එකතු කරනවද මේ මහ මුහුදට කියලා පේනවා හැබැයි ඒ අපද්‍රව්‍ය වලින් කදිම නිර්මාණයක් කළා තියෙනවා ලලිත් සේනානායක සහෝදර මාධ්‍යවේදියා සහ උපෞග්‍ය පෞලිය ආයකතු වෙලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගෙත් ඇගීමට ලක් කළා තියෙනවා එතුමත් මේ නිර්මාණකරුවාට එන්න කියලා ඇගීමක් ලක් කරන්න සූදානම් දිනමින පුවත්පත් වාර්තාවකට යන සූදානම් පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන් තමයි මේ වාර්තාව පාසල් ආරම්භ වහාම නිල ඇඳුම් රෙදි දෙනවා කියලා අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරිස් මහත්මයා ප්‍රකාශ කරනවා මහාචාර්යතුමා ස්වර්ණ විජේකෝන් සන්ධ්‍යා කනවරත්න මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ නව වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබා දීම පාසල් ආරම්භ කර වහාම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ප්‍රකාශ කරා කියලා දිනමින පුවත්පත් වාර්තා කරනවා මේ පිළිබඳව දිස්ත්‍රික්ක 6ක මේ වෙනකොට සියලු ඇඳුම් ලබා දීලා ඉවරයි ඊතුරු දිස්ත්‍රික්ක සියල්ලගේම ඇඳුම් සූදානම් පාසල් ආරම්භ කරාට පස්සේ දෙනවා කියලා පාර්ලිමේන්තුවේදී අශෝක අභිසිංහ මහත්මන්ත්‍රීවරයා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට කතා බහ කරලා තිනවා. ඒ වගේම තමයි රාජ්‍ය සේවයේ සඳුදා සිට සාමාන්‍ය අතට කියලා දිනමින පුවත්පත් වාර්තා කරනවා. සමුදා ඉඳලා රාජ්‍ය සේවයේ සාමාන්‍ය අතට පැවැත්වෙන සියලු රජයේ සේවකයන් එළවෙන සතියේ සිට සේයට කැඳවීම සඳහා ආයතන ප්‍රදානින්ට හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේජේ රත්නසිරි මහතා දිනමිනට ප්‍රකාශ කරා කියලා තිනවා. සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරියට සූදානම් විය යුතුයි. පැමිණිය යුතුයි ප්‍රවාහන පාසුකම් සාමාන්‍ය පරිදි තමා විසින්ම සපයාගත යුතුයි. ඒ මහත වැඩි වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. නිවසට වී සිටීම මගින් කොරෝනා වසංගතය පාලනය කරගත නොහැකි බවත් ඒ නිසා කොරෝනා සමග ජීවත් වීමට දැන් ජනතාව සූදානම් විය යුතු බවත් කතා කරලා තිනවා. නිව් නෝමල් එකට දැන් රෙඩි වෙමු කොහොමත් මේ රට දුවන්න ඕන කියන තමයි කියන්නේ. ETI ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන් සිව් දෙනාට අප මෙහෙමත් සඳහන් කරනවා දිනමින පුවත්පත. ETI ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන් සිව් දෙනාට අප කියලා මෙහිදී සඳහන් කරනවා ETI ස්වර්ණමහල් ආයතන අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සමාජික නායක දිරිසිංහ ජීවක දිරිසිංහ අංජලි දිරිසිංහ සහ අසංග දිරිසිංහ යන අයට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු රුපියල් ලක්ෂ 10ක වගින් වූ ශරීර අප දෙකක් මත නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ නියෝග කරා කියලා සඳහන් කරනවා. සිඳුරාගේ විදේශ ගමන් තහනම් කරලා තියෙනවා නඩුව ඉදිරියට ක්‍රියාත්මකයි. දැන් බුද්ධික ඉස්කෝල ගැන කිව්වා නිල ඇඳුම් තවම ලැබිලා නැහැ කොමාර ඉස්කෝලේ පටන් ගන්න ටැම්පස් දෙනවා කියලා කියනවා. තවත් ප්‍රශ්න තියෙනවා. ඒ තමයි පාසල් වලට ප්‍රමාණවත් ලෙස පෙළපොත් ලැබී නැහැ. ඒත් අධ්‍යාපන අමාත්‍යාංශය අලවිසල් වල අලවියට තියෙනවා කියලා ලංකා ගුරු සේවා සංගමයේ චෝදනා කරනවා. ඉන්දික හේවා පිටාරණේ වාර්තා කර සිටිනේ පෙළපොත් මුද්‍රණය කරලා තිබුණාට ඉස්කෝලේ වලට ගිහිල්ලා නැහැ කියලායි චෝදනා කරන්නේ. මේවට උත්තර අද 7 වෙනි පැයෙන් ගන්න පුළුවන්.
කපිල පෙරේරා මහත්මයා ලේකම්තුමා එනවා ඊළඟට යනවා අපි මෞබිම් පුවත්පත වාර්තාවක් ගෙනවා ඊයේ පාර්ලිමේන්තුවේදී සිද්ධ වෙච්ච සාකච්ඡාව එක තමයි යහපාලන සමයේ ITA පාඩුව කෝටි 185ක් කියලා ජනමාධ්‍ය මාත්‍ය කෙහෙලි රමුකල්ල මහත්මයා ඊයේ සඳහන් කර සිටියා සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහත්මයා අහපු ප්‍රශ්නයක් එක තමයි මේ ගැටලුව මතුවෙන්නේ මොකද 2014 දී කෝටි 85ක් ලාභ ලැබපු ITN එක 2016 වෙද්දී පාඩු ලබන ආයතනයක් බවට පත් වුණා කියලා සංඛ්‍යාලේඛන මගින් තහවුරු කරමින් ප්‍රකාශ කරනවා කෙහෙලි රමුකල්ල අමාත්‍යවරයා විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී සේවය ආණ්ඩුවට බරක් නැතුව මහා භාණ්ඩාගාරයට බරක් නැතුව මහා භාණ්ඩාගාරයට ශක්තියක් වෙමින් පවත්වාගෙන ආපු ආයතනයක් ඒක තිබිච්ච ස්ථාවර තැන්පතු වලට මොකදුනේ FD ඔක්කොම කඩලා දාලා ණයකාරයෝ බවට පත් වෙලා තියෙනවා දැන් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා හැබැයි මේ වෙනකොට විශේෂයෙන්ම මේ සුදත්රෝහණ මහත්මයා නව සභාපතිවරයා විදිහට පත්වීමත් එක්කම නැවත වතාවක් මොකද පාර්ලිමේන්තුවේ අහනවා දැන් ITN එකේ රේටින්ග්ස් කොහොමද කියලා. එතනදී තමයි අමාත්‍යතුමා කියන්නේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ 8 9 වගේ තැන්වල තිබුණේ දැන් ක්‍රමයෙන් 4 සහ 3 වෙනි ස්ථානයේ දක්වා පැමිණ තිබෙනවා කියලා. මේ හරවත් වැඩසටහන් ඉදිරිපත් කරමින් තමයි මේ ක්‍රමවේදය සකස් කරන්නේ. ඒකට අපිට වඩා ඔබ සාක්ෂි දරනවා. දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයකට යන සුදනම් දිනමින් පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙනවා සමග ජන බලවේගයේ නායකත්වයේ මුල් පුටුවල බල පරාක්‍රමයක් නැහැ කියලා සඳහන් කරනවා සජිත් ප්‍රේමදාස මහත්මයා මෙහෙම කියන්නේ සමග ජන බලවේගයේ කිසිම ප්‍රශ්නයක් නැහැ මුල් පුටුවල කියලා ඒ වගේම තමයි අපනයන භෝග දෙපාර්තමේන්තුවේ ආදායම කෝටි 7000යි මෙහෙම සඳහන් කරනවා තවත් ප්‍රවෘත්තියක් අපනයන अपनयन भोग दिपार्टमेंट आदाय कोटि हद्दाई अपनयन भोग दिपार्टमेंट रुपये कोटि हद्दास आसन आदाय वर्ष हिमकिन तीरम कोरोना वसंगते हम उद भोग मेट्रिक टोन हतलिसट दास दिशिया भोग वस्त्र अपनयन करती भवत अपनयन दिपार्टमेंट दास धान में लभयती आदाय कोटि हदास तुंसिया भवत वार्ता किल सन्हान करवा गीय वर्षे राज्य मगिन अपनयन कृषिकर्म दिपार्टमेंट रुपये बिलियन हाईसीक मुदला व्यनकृति भू भवत मे वर्षे रुपये बिलियन हत्सिया व्यनकृति भवत සඳහන් කළ තිනවා. ඔව් එතකොට අපි ලෑස්සි අපිට තියෙනවා ගණනාවක් ප්‍රවෘත්ති කියන්න. දැන් බුද්ධික ඔතන මේ අපනයන ආදායම ගැන කියපු නිසා මම කියන්නේ කොටස් වලද හොඳයි මේ දර්ශය තියෙනවා. අර කලින් අපි පෙන්නපු එක වසර 5කට පසු කොටස් පොල කොටස් වෙන දර්ශකයේ 7000 සීමාව පසු කරයි කියලා සඳහන් කරන මහින්ද අලුත් ගෙදර කොවිඩ් 19 වසංගතයේ හමුවේ පසුබෑමට ලක් වූ තිබෙන මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් එක් කර මින් වසර 5කට පමණ පසු මුල් වරට සියලු කොටස් මිල දර්ශකයේ 7000 සීමාව පසු කර තියෙනවා කියලා වාර්තා කරනවා දිනමින පුවත්පත. මේ අතරේ අද පුවත්පත වාර්තා කරන කාරණාවක් තියෙනවා 2021 දී ගෝලීය ආර්ථිකයේ 4%ක වර්ධනයක් කියලා. අපි අපේ මේ පුවත් ගොනුවේ නම් C අංකයට තමයි මේක තෝරගෙන තිබුණේ. දැන් බුද්ධික ඔය ආර්ථික වර්ධනය සහ කොටස් වලින් ප්‍රලේ වර්ධනය ගැන කියපු නිසා ලෝක බැංකුව පුරෝගතනය කරනවා ලංකාවේ මේ 2021 අවුරුද්දේ ආර්ථික වර්ධනය 3.3 දක්වා ඉහළ යනු ඇතයි කියලා. දැන් මුලින් කොමල බලන් හිටියේ මේක ඍණ අගයක් ගනිවි මේක හැකිලේවි එහෙම කියලා 2020 දී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තු කළ දළ දේශීය නිෂ්පාදිතය ඍණ 6.7% වර්ධනය වේගයක් වාර්තා කරන තිබව ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ ලෝක බැංකුවේ නවතම වාර්තාව අපේක්ෂා කළද 2021 වසරේදී ශ්‍රී ලංකාවේ පුරෝගතනය කළ දළ දේශීය නිෂ්පාදිතය 3.3%කින් ඉහළ යනු ඇති බව වර්ධනය වනු ඇති බව තමයි වාර්තා කර සිටින්නේ ඒ කියන්නේ මේ සංචාරක කර්මාන්තය වේවා එහෙම නැත්නම් කෘෂි කර්මාන්තය වේවා අපනයන සීමා කිරීම සහ ආනයන දිරිගැන්වීම් දේශීය නිෂ්පාදන වැඩි දියුණු කිරීම මේ සියල්ල හරහා ලංකාවේ ආර්ථිකය මේ අවුරුද්දේ 3.3%කින් වර්ධනය වෙනවා කියලා ලෝක බැංකුවත් උන්න පුරෝගතනය කරනවා ආර්ථිකය ගැන එහෙම කතා කරනකොට දිනමින පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඖෂධ නිෂ්පාදන සංචාර කලාප ඇතිකරන පූර්ණ සහාය දෙනවා කියලා ඉන්දියා විදේශ කටයුතු පිටුබඳ ඇමති ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර මහත්මයා ඊයේ ලංකාවට පැමිණියා ඔහු විදේශ කටයුතු අමාත්‍යවරයා හම්බෙච්ච අවස්ථාවේ තමයි කතා කරලා තියෙන්නේ සීවන් දිනමින පුවත්පතේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මහින්ද අලුත්ගෙදරගේ වාර්තාව ඒ වගේම තමයි පැහැදිලිව කතා බහ කරනවා කොහොමද ඖෂධ නිෂ්පාදන සංචාරක කලාප නිර්මාණය කරන්නේ ඒ සඳහා කොහොමද ජනතාව ටුවරිස්ට් විදිහට එහෙම නැත්නම් සංචාරක නේදර ගෙන්න ගන්න කියන කාරණාව ඒ වගේම තමයි ඒ සඳහා අවශ්‍ය කෘෂිකාර්මික උපදෙස් මේ සියල්ල ඉන්දියාවත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් කියන කාරණාව තමයි මහින්ද අලුත්ගෙදර වාර්තා කරන්නේ දිනමින පුවත්පතට අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් නිවාස 384ක් ඉදිකිරීමේ වැඩ ඇරඹේ කියලා ආචාර්ය නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයාගේ
ව්‍යාපෘතියක් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරනවා. අඩු ආදායම් ලැබී ජනතාව වෙනුවෙන් නිවාස 384 කින් සමන්විත නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු පෙරේදා වැලියෝ දිකරදී ආරම්භ වුණා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි ගොවියා ව්‍යවසායක කරන්න තාක්ෂණික දැනුම සහාය දෙන්න කියලා ගොවියා ව්‍යවසායක කරන්න තාක්ෂණික දැනුම සහ සහාය ලබා දෙන්න කියලා EX2 එකේදී අපි වාර්තා කරනවා. වැවිලි ශේෂ්ත්‍රයේ ප්‍රාදේශීය බලධාරීන්ට බැසිල්ගෙන් උපදෙස් කියලා මහින්ද අලුත්ගෙදරෙන් වාර්තා ඉදිරිපත් කරන්නේ. කෘෂි නිෂ්පාදන සඳහා අගයකතු කිරීමක් මගින් දේශීය ගොවියා ව්‍යවසායක බවට පත් කළ ගැති හැකි අතර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහාය ගොවීන්ට ලබා දෙන්නට කටයුතු කරන්න කියලා ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා වැවිලි ශේෂ්ත්‍රයේ ප්‍රාදේශීය නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා කියලා වාර්තා කරනවා. දිනමින පුවත්පතේ වාර්තාව ඉදිරිපත් කරන්නේ විශේෂ වාර්තාවක් ලෙස. ඔව්. බුදුක පුවත් ගණනාවක් තියෙනවා. දැන් මේ වෙද්දී කතා වෙන කාරණා කීපයක් පිළිබඳව සඳහන් කළොත් දැන් ඊයේ දවසේදී ඉන්දියා විදේශ අමාත්‍යවරයා එක්ක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු සාකච්ඡාවේදීත් මතුවෙච්ච එක අදහසක් තමයි දැන් මාලදිවයිනේ ට්‍රැවල් බබල් ක්‍රමයට සංචාරකයන් ගෙන්න ගන්නවා. ඔබ ජාත්‍යන්තර පුවත් සේවා එහෙම නැත්නම් නිකම් බලන්න ඔය Google වගේ පිරිසුම් යන්ත්‍රයකින් සර්ච් කළා මාලදිවයිනේ ප්‍රයිවට් ජෙට්ස් වලින් පෞද්ගලික ගුවන් යානාවලින් ආපු කුවේරයින් කොයිතරම් ප්‍රමාණයක් මේ වෙනකොට ඔවුන්ගේ සංචාරක දූපත් කුලියට වෙන් කරගෙන කටයුතු කරනවාද කියලා. ඒ නිසා මේ ක්‍රමයේ තමයි අපි ක්‍රියාත්මක කළ යුතු වන්නේ. මේක පටන් ගත්තයින් පස්සේ චෝදනා එල්ල වෙන්න පුළුවන්. එක චෝදනාවක් තමයි අද මවබිම් පුවත්පත කියනවා උදයන්ග කොරෝනා පොකුර රාජ්‍ය අනුග්‍රහයෙන් රටවටේ සංචාරය කියලා. ජනතා විමුක්ති පෙරමුණ සුනිල් හඳුන්නෙත්ති මහතා තමයි මේ චෝදනාව කරන්නේ. උදයන්ග කොරෝනා පොකුර කියලායි මේක නම් කරන්නේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගෙන මේ වැඩපිළිවෙල ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි. කොරෝනාවෙන් ගසා කන ජාවාරම ආණ්ඩුව නතර කළ යුතුයි කියලායි මේ කියා සිටින්නේ. හැබැයි අර මාලදිවයිනේ කොහොමද ප්‍රයිවට් ජෙට්ස් ඇවිල්ලා නතර කරලා තියෙන කියලා දකිද්දි අපිට හිතනවා ඇයි ලංකාවේ මේ දේ කරන්න බැරි මෙතරම් ප්‍රෞඩ සංස්කෘතියක් විකුණන්න දේවල් අලෙවි කරන්න ආකර්ෂණය කරගන්න දේවල් මෙච්චර තියෙද්දි. ඒ නිසා අද ඩේලි මිරර් පුවත්පත කියන we have to thankful for Ukraine for sending tourists. මොකද මේක ලේසි වැඩක් නෙවෙයි. ලංකාවත් කොවිඩ් බලපෑමට ලක්වෙච්ච ප්‍රදේශයක් රටක්. ඒ අනුව යුක්‍රේනයේ ඉඳලා සංචාරකයන් ලංකාවට ගෙන්ව ගන්නවා කියන මේ වැඩේ සංවිධානය කරන එක ලේසි වැඩක් නෙවෙයි. මේ අපි එන්නම් කියලා බලෙන් ආව නෙවෙයි. මේ මේ මේක පිටිපස්සේ ලොකු සංවිධාන කටයුත්තක් තියෙනවා. උදයන්ග වීරතුංග මහත්මයා කරන ප්‍රකාශය. මොකද දැන් පෞකාරයාට ගල් ගැසීම සිද්ධ වෙනවානේ. හැබැයි කවුද මේක පටන් ගන්නෙ? අඩුපාඩු තියෙනවා. මේ අඩුපාඩු නිවැරදි කරගන්න ඕනේ. මේ සංචාරක කර්මාන්තයේ ශක්තිමත් කිරීම සඳහා මේ 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 පයිලට් නියම ව්‍යාපෘතියේ තියෙන අඩුපාඩු ටික අපි හරියට හඳුනගෙන ඒවා निराකරණය කරගනිමින් මේ ක්‍රමයේ ඉස්සරහට ගෙනියන්න ඕනේ. රටේ ප්‍රවේශයේ විදිහට අපි ඒකට සහයෝගය දෙන්න ඕනේ. මොකද අපේ බුලත් විට තැඹිලි ගෙඩිය තමයි විකිණින්නේ. එහෙම බැලුවම ලංකාදීප පුවත්පතේ සඳහන් කරන ප්‍රවෘත්තියකට සහ පොඩි ප්‍රවෘත්ති දෙකක් තුනක් තියෙනවා. මම ඉක්මනටම කියන්නම්. 13 ලංකාදීප පුවත්පතේ තියෙන්නේ B13 13 ක්‍රියාත්මක කිරීම අර්ථාන්විත බලය බෙදීමක්. ඉන්දිය විදේශ අමති ප්‍රකාශ කරන එක ඡායාරූපයකුත් එක්ක සඳහන් කරලා තිනවා. හර්ෂරේ තුෂාද සිල්ලා මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ බී කොටසේ ප්‍රවෘත්තියක්. 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් ඇයි මෙරට තෙදින නිලසන්තරක නිරත වන ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණ්‍යම් ජයසංකර මහතා ඊයේ ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. ඒ සඳහා ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ සමලේකම් වරුන් මේ කණ්ඩායමක් සහභාගී වුණා කියලා ඡායාරූපයක් පළ කරනවා. ඒ වගේම තමයි දිනමින පුවත්පතේ වාර්තා කිහිපයකට යන්න සූදානම්. දල සලහ පෙරම ඇමතිවරයා ප්‍රකාශ කරනවා අපි කිසිසේත්ම මැතිවරණ කල් දාන්නේ නැහැ. සටන් පාටවලට වඩා කොවිඩ් ඌදුරින් ගැලවීමට මාර්ග සීමයි වැදගත්. මෙහෙම විශේෂ පුවත් කිහිපයක් අපි වාර්තා කරන්න කැමති ඩල් සලහ පෙරමතුමාගේ වාර්තාවක්. ඒ ඊළඟට කොරෝනා වසංගතයට පිළියමක් වන එන්නත් වහාම ගෙන්වන්න එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගේ වාර්තාව. ආණ්ඩුවේ කොරෝනා එන්නත ආනයන විදේශාධාර මත තීරණය වන දෙයක්. සමග ජනමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේශී අලවතුවල සේනන් දළඹුවා අමුතු එකක් නෙවෙයි මේක ලෝකේ තියෙන වේශනයක්. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම් කරු නාමල් කරුණාරත්න කොවිඩ් වසංගතය හමුවේ බොරදිය මාළු බාන්න පා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් පී දිසානායක. මෙහෙමයි අද වාර්තා කරන්නේ පුවත්පත් ගණනාවක්. ඔව්.
ඉක්මනින්ම විරාමයට යන ලෑස්සි හැබැයි ඒ අතරේ කතරගම අභිනාරාම විහාරාධිපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියන් කරන ඉල්ලීමක් අද මවබිම් පුවත්පත පළ කරනවා ඒ තමයි කතරගම පුදබිමට එන්න බියක් සැකක් ඇති කරගන්න එපා කොරෝනා නැතත් කතරගම අද හුදෙකලා වී ඇත්තේ වැරදි ප්‍රචාර නිසා මේ තත්ත්වය නිසා ජනතාවගේ ආර්ථිකය බිඳ වැටිලා මේ දරුපවුල් අනාතයි අසරණයි මේ සියල්ලටම හේතුවක් වුණේ වගකීමක් නොමැති අසත්‍ය ප්‍රචාරය මාධ්‍ය මගින් ඉදලබා දීම ඒ නිසා උන්වහන්සේ කරන ප්‍රකාශයට අපි ඉඩක් ලබා දෙමින් පුවත්පත්වල කාටුන් වාර්තා කරන්න සූදානම් එම් ඩී වීරත්නගේ කාටුනේ මෞබිම් පුවත්පතට මුලින්ම ඉදිරිපත් කරන සූදානම් ආවට ගියාට අදහස් පළ කිරීම සුදුසු නෑ මෙහෙම කියන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බඩ අල්ලන් hina වෙනවා ආවට ගියාට කරන්න බෑ මම කැමතියි ඔබටත් පෙන්වන්න මේක ඉන්දික අපි සූදානම් නේද ආවට ගියාට අදහස් පළ කිරීම සුදුසු නෑ මෞබිම් පුවත්පතේ එම් ඩී වීරත්නගේ කාටුනේ තමයි जनराणी कार्टून अदपुत्पति तोरगण जनराणी कार्टून सीएट विस्कट इन्नत दिनमेनपुत्पति अंजन इंद्रजिज्ञ कार्टून दिनमेनपुत्पति रतन हिमियत वेडिया इतिन कियला आहक बलागन इन्नवा रुवन कियनवा रतन हिमियत वेडिया कियला रनिल हिटुपगमेतुमा इतिन कियला कल्पना करन इन्नवा ओ अपि इक्मनिन्म वेला बलमु कार्टून बलमु सुरक्षित वेगवत् लेस इता पासवेन इटु कर दे पीओसी स्मार्ट ऑनलाइन बैंकिंग गरज के वाहन तीन एस एल एफ पी के श्रीलंका निधस पक्ष कारण रोदन इंजिन्न उम कैली गलवल सर्विस हब कौर हरि बासुन किन्नवा हरिना इंजिन्न के भाई बोनट के आट इन्नोने इवनाट इन्े दिखी आट वतु समागम संबंधित मे कार्टून अरुण पत्र पत्र हसंत विजय नायक रुपया दहास इलगेन थे दलन लंदून बलागन इन्नो खामकरू बलागन इन्नो रुपया दहास हम्बे कियला अमितुमा किए नो सद्धकरण पा वतु समागम बबाला एक गोलो अंडाई कियला तमाई किया अन्ने दिन मिनपोत्पते श्रीकांत श्री दूपत रपियानवा අත්තඩංගුඩගන්න මත්කොඩු උඹලක ඇස්මනා පිටම ගිනි තියෙන වැඩ පිළිවෙලක් හදලා ලුබං. ඕක මොකද සර්? කහ කුඩුත් පුච්චන එකේ. අරුණ පුවත්පතේ හසන්ත විජනායක හුරේරා ඉන්දියාව විදේශ මන්ත්‍රි ලංකාවට ඇවිල්ලා චීනේ විදේශ මන්ත්‍රිත් මග එනවා ඇති. මොකද ඉන්දියාව අපිට උදව් කරන්න ආව චීනේ එනවා. චීනේ උදව් කරන්න ආවත් ඉන්දියාව එනවා. ටිකක් වාසනාවන්ත රටක්. एमडी वीरत्नगे मरसीपाल पोकट कार्टून अभी मौबिंपत्ति तोरगण मौबिमे मुलपिटमत मई मरसीपाल कार्टून तीन रटक दीवन कर देशपालज्ञ पा बेरी रटक नतिकर पुलवा देशपालज्ञ बेरी नतिकर कोई तरह देवलकर अदपोत्पति कार्टून इंडिया कोविड एन लंकावट दिन सूदान आचार्य एस जयशंकर कोविड एन अरगन लंकावट हनुमन गीत कोविड तत्क पुड़ी पनी तीन तम बेहत मत तीन किलते बेहत विनती हनुमलंकावटन अविल तीन किल तम सन्हान कल तीन चार रंचगुड लमय खटक हनवट कीन खवि अतन मेतन अवसाने इतन तम वदिये ईट परदा पुरकैसूर बुधुशासने चिरास्थित दन हरिय रत्नत्तरे पिहिटाय आरक्षावाय ධර්මරාජ්‍ය තනන්න පොරොන්දු වූ දෙබෑයෝම දැන් යලි දියවන්නාවේ. ඒ කියන්නේ අර හග්ගිරිය ලකුණෙන් ආපු දෙබෑයෝ කවුද කියලා දැන් දන්නවා. දෙන්නම පාර්ලිමේන්තුවේ කියලායි කියන්නේ. මේ රංචකොඩ ළමයා අපි නෙවෙයි කියන්නේ. සාදුකාර දෙන්නට හැක ජනයාට දැහැමි දැයට තවඩින්ගයි දුර ඇත්තේ. පංකජ රුවින්දගේ සරදම් ට්‍රම්ප්ගේ හඬපටයක් එළියට ඇවිල්ලා. පංකජ රුවින්දගේ සරදම් ट्रंप की हंड पड़े कि मत हिना किलवर रंजन तिन्द कि जयरत्न विक्रम सिंह के फेसबुक कार्टून तोरगण दिवैन पोत्पति बतुकम कर रुपया दाह लबन वसरी हरी लबादेन वकील जोनसन विरत्न की मत एक बालगिरी दोषी ट्रैवल बबल पीटपस्से हंगिल बंधु गुणवर्धन अमृत मे
ලංකාදීපිට දාස හපුවලානයි මේ කාටුන ඉදිරිපත් කරන්නේ ට්‍රැවල් බබල් එක ඉස්සරහට දාගෙන පොඩ්ඩක් මේ දවස්වල බන්දුල ගුණරත්නතුමා හැංගිලිනවා නැත්නම් පහුගිය දවස්වල දිගටම දිගටම කාටුන වලත් බන්දුල ගුණරත්නතුමා පුවත්පත් වලත් ප්‍රවෘත්ති වලත් හැමදෙනම බන්දුල ගුණරත්නතුමා චුට්ටක් ට්‍රැවල් බබල් එකෙන් හැංගිලා ඉන්නවා දිවයින ශ්‍රී සමයන් කාටුනේ චමෝද් පද්මශ්‍රී නිර්මාණය කරන්නේ ඉන්දියා විදේශ ඇමතිගේ හදිසි පැමිණීම 13 බලාත්මක කරන්නලු බං ඉන්දු ලංකා කිවිසුමේ ලෙහා ගන්න බැරි ගැටලු තමයි බං ඔය පින්චි ළමයාගේ කවි අරුණ පුවත්පතරයි මේ වර්තාව පින්චි ළමයාගේ කවි කහ කහ කිය කියා කහ කහ කෑකොස්සන් ගසමින් වේදිකා පළමින් නැටු අය දැන් කහ කහ හොරෙන් වටපිට බලන්නේ රටතොට වැව් කහ අල ගලවන හිඳයි ගලවන කහ වලට දැන් හොඳ මිලක් නැත ගොවියා අසරණ වෙලා යයි ඊ ළඟට කහ කහ ඇවිදින්නට පෙර රෙදි ඔසවාන කහ මිල කහ අල මිලට ගන්නට ක්‍රමයක් අවශ්‍යයි දවසේ 14 කියන්න වෙන්නේ 9න් ඒ කියන්නේ 9න් අටමින් කියන කවියක් තමයි කියන්න තියෙන්නේ ඒතර නේසල් වොයිස් එකෙන් නාසික ස්වරෙන් කියන්නේ චන්දෙන් පසු කුඩම්මාගේ සැලකිලිය මයිත් මන්ත්‍රී මෛත්‍රීගෙන් දුක් ගැන විලිය ඇන්දේ එදා යහපාලන සලුපිලිය දැන් ඇඳ ගන්න වෙන්නේ දෙනවර ඇහැලිය අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් ඔබ දන්නවා 7 වෙනි පැයට අද මහාචාර්ය කපිල පෙරේරා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමා පැමිණෙනවා 11 වෙනිදා සූදානම් පාසල් විවෘත කරන්න මුළු ලංකාවේම පාසල් විවෘත කරන්නේ 25 වෙනිදා සාමාන්‍ය පෙළත් එක්ක හැබැයි 11 වෙනිදා විවෘත කරන බස්නාහිර පළාත ඇරෙන්න අනිකුත් පාසල් කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ මේවයි වැඩ කටයුතු ඔබ ඔබේ දරුවා පාසලට යවන්න සූදානම්ද ඒ පිළිබඳව කතා බහ කරන්න සූදානම් මම අවසන් කරනවා මහාචාර්ය බඳුසේන ගුණසේකර මහත්මයා කලරිය අභා ප්‍රාප්ත වෙලා තියෙනවා ගාල්ලේදී තමයි පැවැත්වෙන්නේ අවසන් කටයුතු ඒ පිළිබඳව ශෝකානුකූලව අපි ඔබට මතක් කරන්න කැමති සම්මානනීය ගත්කතුරේක කවියෙක ජනසෘත පරිශ්‍රයක වෙනම විශිෂ්ට ගණයේ භාෂා පරිවර්තකයෙක දු මහාචාර්ය බඳුසේන ගුණසේකර මහතා ඊයේ අභා ප්‍රාප්ත වුණා මිය යන විට 93 වයස අවුරුදු 93 එතුමට ගාල්ල ගින්තොටදී 1927 දී තමයි එතුමා උපත ලැබුවේ විවිධ ආයතනවලට වැඩ කටයුතු කරා මහාචාර්යවරයෙක් විදිහට රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතාමත් විශාල මෙහෙයක් කරා සිංහල භාෂා මහාචාර්යවරයෙක් කරුණිය කරලා තිනවා පොත් ගණනාවක් එතුමා අතින් ලියවුණා ස්වාධීන රූපාණ සේවයත් එක්කත් විශේෂයෙන්ම මල්මල් වාරම් වැඩසටහන ලහිරු මල් වැඩසටහන් එක්ක ගොඩක් සම්බන්ධල වැඩ කටයුතු කරපු කෙනෙක් අපි එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මහාචාර්ය බඳුසේන ගුණසේකර මහත්මන්ට अभी सूदन निक्मेन्नट पत्र में नवतवतावक हेट दवसे मेन पुअत् मुनगहन सूदान